අපි නැවත ආරම්භයේදී value සියල්ලම ලබා දීලා නැති ඒ කියන්නේ fix size එකේ නැති රේඛාවක් හදමු. මෙතෙන්දිත් රේඛ නිර්මාණය කරන තැනදී අපි සියලුම values ලබා දෙන්නේ නැහැ. කලින් වගේම variables click කරලා var list square bracket code block එක මෙතනට drag කරනවා. මේ රේඛේ නම අපි numbers 4 විදිහට ලබා දෙමු. මෙතන අපි values 1 2 3 4 6 7 8 9 විදිහට values 8ක් ලබා දෙන්න අවශ්‍යයි. ඒ නිසා සමාන ලකුණෙන් දකුණු පැත්තට values type කරන්න. ඉඩ සකස් කර ගන්න ඕනේ. මේ දකුණු පැත්තට තියෙන ඉතලයේ උඩ click කරලා ඒ සඳහා ඉඩ සකස් කර ගමු. දැන් මම values type කරනවා 1 2 3 4 6 7 8 9. හරි. දැන් label 28, label 29, label 30, label 31, label 32, label 33, label 34, label 35, label 36 විදිහට labels 9ක් නම් string values විදිහට assign කරගන්න. තවත් array එකක් අවශ්‍යයි. නැවත variables යටතේ තියෙන var list square bracket විදිහට පෙරලි කොමා තුල තියෙන code block එකක් drag කරනවා. මේ දකුණු පැත්තේ තියෙන ඊතලයේ උඩ click කරලා elements 9ක් සඳහා ඉඩ සකස් කරගමු. සමාන ලකුණෙන් වම් පැත්තේ array එකේ නම win4 විදිහට ලබා දෙනවා. ඊට ඉදිරියෙන් පෙරලි කොමා තුල array එකේ elements ලබා දෙමු. label 28, label 29, label 30, label 31, label 32, label 33, label 34, label 35, label 36 විදිහට. අපි numbers 4 array එකේ values 8ක් විතරයි assign කරගත්තේ. මෙතන 3වෙනි element එක විදිහට assign කරගත්ත 4 කියන value එකෙන් පස්සේ තවත් value එකක් විදිහට 5 assign කරගමු. මේ සඳහා append item code block එක භාවිත කරගන්න බෑ. Append item code block එක යොදාගෙන අපිට අවශ්‍ය තැනට value එකක් add කරගන්න බෑ. ඒකෙන් කරන්න පුළුවන් array එකේ අවසානයට තවත් value එකක් add කරන්න විතරයි. අපිට අවශ්‍ය තැනකට value එකක් add කරන්න නම් variables යටතේ තියෙන insert item code block එක යොදාගන්න පුළුවන්. මම නැවත variables click කරලා insert item code block එක මෙතනට drag කරනවා. මෙතනට array එකේ නම ලබා දෙන්න ඕනේ numbers 4 කියලා. අපි මේ අලුතින් add කරන value එක add කරගන්නේ keyවෙනි element එක විදිහටද කියලා මෙතනට ලබා දෙන්න ඕනේ. අපි මේ number එක add කරගන්නේ 4වෙනි element එක විදිහට. ඒ නිසා අපි මෙතන 4 ලබා දෙමු. මෙතන ඉදිරියෙන් අපි add කරන value එක ලබා දෙනවා. අපි 5 ඉලක්කම type කරනවා. Then නැවත කලින් විදිහටම මේ values 4 වෙන screen එකේ තියෙන labels තුල display කරගමු. Numbers 4 square bracket i කියන value එක win 4 square bracket i කියන label එක තුල display කරන්න ඕනේ. ඒ සඳහා අපි for loop එකක් නිර්මාණය කරගමු. Control section එකේ තියෙන for code block එකක් මෙතනට drag කරනවා. අපි මෙතනදිත් condition එක විතරයි වෙනස් කරන්නේ. අපි මේ කුඩා ලකුණෙන් දකුණු පැත්තට variables යටතේ තියෙන list.length code block එකක් drag කරලා list කියන වචනය වෙනුවට array එකේ නම numbers 4 කියලා ලබා දෙමු. කලින් වගේම UI controls click කරලා set property, id property value code block එක මේ for loop එක තුලට drag කරනවා. id එක සඳහා variable section එකේ තියෙන list square bracket 0 code block එක මෙතන id කියලා තියෙන කොටස ළඟට drag කරනවා. array එකේ නම විදිහට win 4 කියලා ලබා දීලා මෙතන i කියලා type කරනවා. මේ label එකේ text එක විදිහට තමයි මේ values display කරන්න අවශ්‍ය වෙන්නේ. ඒ නිසා මෙතන තියෙන කුඩා ඉතලයේ උඩ click කරලා text තෝදනවා. ඊළඟට value එක විදිහට numbers 4 array එකේ i කියන element එක display කරන්න අවශ්‍යයි. නැවත variables click කරලා list square bracket 0 code block එකක් මෙතනට drag කරනවා. ඒකේ නම විදිහට numbers 4 කියලා ලබා දීලා මෙතන i කියලා type කරමු. හරි. අපි 4වෙනි array එක නිර්මාණය කරගෙන අවසන්. Then run button එක click කරලා බලන්න. මෙතන තියෙන next button එක click කරලා screen 2 වෙතට යනවා. නැවත මේ next button එක click කරලා screen 3 වෙතට යනවා. මෙතන තියෙන next button එක click කරලා 7වෙනි screen එකට යනවා. අපි ලබා දුන්නු values මේ labels වල display වෙනවා.
ඔයාලට පේනව ඇති අපි insert item code එකෙන් add කරගත්ත 5 කියන value එක. මේ 7 වෙනි element එක විදිහට නියමිත තැන display වෙනවා. අපි නැවත reset button එක click කරමු.